හීන ඇතුළේ මං ඉන්නවා කියලා මටම ඇත්තටම සමහරලාට හිතාගන්න බෑ. මාරම සතුටක් තියෙන්නේ. ඇත්තරම ලොකු සහල්ලුවක් තියෙනවා නිකන් පාවෙනවා වගේ දෙයක් දැක්කේ. Hi guys, මම කෞශල්‍ය. Hello, මම ප්‍රේම. අපි දැන් එකතු වෙලා ලස්සන කැම්පර් එකක් හැදුවා. ඉතින් දැන් අපි යුරෝපේ වටේ ලොง ට්‍රැවල් එකක් යන්න යනවා. මාස 6කට මේ කැම්පර් එක ජීවත් වෙමි. ඉතින් මේ බ්ලොග් එකකින් ඔයගලත් එක්ක ෂෙයා කරන්න යන්නේ අපි මොනවද කැම්පර් එකට ගෙනියන්නේ, අපේ ගෙවල් කොහොමද අපි අස් කරන්නේ, පෙට්ටි හදන්නේ, මොකද ලොකු ඉඩක ඉඳන් චූටි ඉඩක පදිංචි කරනවා කියලා ලේසි කරන්නේ මේ. ඉතින් ඒ හැමදේම මේ බ්ලොග් එකේ ෂෙයා කරන්න යන්නේ. ඉතින් ඔක්කොටම කලින් හැබැයි අපි තීරණය කරා බණ්ඩි පුල් කරගෙන ඉන්න ඕනේ කියලා. ඒ හින්දා උදේ කෑම වෙලට අපි ඉතාලිය වෙරෝනා නගරේ අපි ඉන්න කිට්ටුව තියෙනවා ලංකාවේ කඩවල් දෙක තුනක්මනේ. ඉතින් ඒකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හිතන්නේ. ශ්‍රී ලංකන් ස්ටයිල් එකට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එනර්ජි අරගෙන අවශ්‍ය වැඩ ටික කරලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. යා. අයියෝ මම පාරපයින්. ඕකේ. මේක තමයි මං හිතන්නේ අද වැරලා තියෙන එකම කඩේ සිංහල කඩේ ශ්‍රී ලංකා. ඉහි මල. චෝ. රෝල්ස් තියෙනවා, පැටිස් තියෙනවා, රොටි. මං ගත්ත දෝසේ. ඕනනට. විතරෝ. අපේ කරන්ට් සිටුවේෂන් එක මේක තමයි. තනි කර මෙතන මේ පුංචි ස්ටෝරේජ් එකක් නේද ඒකට කියන්නේ මොකද තියෙනවා අපේ. ඒක තනි කර අපි දැන් මේ අස් කරනවා. මේ හොදන්න තියෙන රෙදි අලි පාපිස්සකුයි 1000ක් ඒවා තියෙනවා. මෙතන තියෙනවා සමහර දේවල් අපි ගෙනියන්න. කැම්පින් බෑග්ස් වගේ, ස්ලීපින් බෑග්ස් අවශ්‍ය වුණොත් දෙයන්න. Vai via, indietro. Passare, passare, passare. Go. Kano, kano behita vila. Omme wada ganna ba. Ya 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 ya. Go. Yan fai. Goi. ආ මේ තියෙන මගේ අල්මාරි ඔක්කොම සුද්ධ කරාට පස්සේ මේ හරිය තියෙන දැනට අපි අනකන් අඳින ඒවා සහ අඳින්න ගෙනියන්න හිතාගෙන winter එකේ අඳින්න ගෙනියන්න හිතාගෙන ඒවා මේ ඔක්කොම දාලා යන ඒවා ඒවා වෙනම පෙට්ටියක් හදලා දාන්න ඕනේ. මේ තියෙන්නේ අපි ප්‍රේම්ගේ ඒවා. දැන් යා අඳින ඒවා මට වැඩි ගොඩක් තියෙනවා. ඒ වෙනුත් පොඩ්ඩක් මේ තෝරගන්න වෙනවා. දැන් මම කරන්න යන්නේ මේ ඔක්කොම අයින් කරන්න. ඔයාට මොනවද ඕන කියන්නේ? මොනවද අරන් එන්නේ? ශ්‍රී ලංකන්න ඕනද ඔයාලට? ඉස්සු ඩබල. හයි. මොකසින්? මහන්සියෙන් කොන්ද දෙක වෙලා ඇදි දැන් ආයෙට කොන්ද අමාරු තිබ්බා. අපි දෙන්නගේ අල්මාරි වලින් ඇත්තටම 99%ක්ම කවුරු හරි වෙන කවුරු හරි දීපු ඒවා. මම අය අවුරුදු 3කින් විතර කිසිම දෙයක් ගත්ත නැහැ යටයි දුන් ඇරෙන්න. ඔයා ගත්තද? shopping කරන්න යන්නව නෑ.
අපි දෙන්නගේ මේ ලයිෆ් ස්ටයිල් එක ගැන අපි ඉතුරු කර ඉතුරු ගන්න මොනා හරි වේදන් කරොත් වේදන් කරන්නේ සත්තුන්ට කෑමට කන්න ආස අපි දෙන්නනේ එතකොට ව්‍යාජ්‍ය වලට කැම්පර් එකට ඒ වගේ වට තමයි අපි වේදන් කරන්නේ anu fashion නේ වලට නැහැ ඉතින් අපි දෙන්නගේම තියෙන කවුරු හරි දීපු ඒවා මම දැත්තම් සෙකන්ඩ් හෑන්ඩ් එක يعني මේ අවට ඉන්න ආච්චිලා රෙමේ අම්මලා දුන්නේ ඒවා ආච්චිලා දුන්නේ මේ තනිකර කල්චර් එකක් තියෙන පරණ ජෙනරේෂන් වල අයට මේ හැමදේම ලස්සරට අඩු කරලා තියා ගන්නවා. දැන් සමහර අපේ ඇඳුම් තියෙනවා අපිටත් වැඩිය වයස අවුරුදු 30 40 ඇඳුම් නේ ගත්ත ඇඳුම් ඒගොල්ලෝ අපිට දෙන්නේ මේ අලුත් වගේමයි. ඒ කියන්නේ ඒක නිකන් අර හොදලා මේ කොමිසිටි චරොබිනාර අපි දැක හේදුවාම සාමාන්‍යයෙන් ගෙවෙනවා ඒ වගේ වෙනවනේ. එහෙමවත් නෑ. ඒගොල්ලෝ හොඳට අයන් කරලා එහෙම කරලා තමයි දෙන්නේ. හොඳටම පාවිච්චි කරනවා. ඒක නිකන් අපිට දුන්නාම අපිටත් බය පාවිච්චි කරන්න. ඒ තරම් කාවලින් ඒගොල්ලන් මේ අරුදු 40ක් විතර තියාගෙන ඉඳලා අපි ඒ ටික මේ රොබිනාරේ කරයිද කියලා සෞත්තු කරයිද කියන එකනේ. අපි දෙයක් අයින් කරනවා. දැන් මෙහි සීසන්ලි අල්මාරි වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි දැන් සම සීසන් එක ඉවර හින්දා සම ඇඳුම් ටික වෙනම අයින් කරලා වින්ටර් සීසන් එකේ ඇඳුම් තමයි අල්මාරියට දාන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට පෙට්ටි දෙකක්වත් අපි හැදෙනවා කාට හරි දෙන්න. ඒ කියන්නේ හොඳට පාවිච්චි කරපු ඒවා එක්කෝ අපි දන්න කාට හරි දෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ලංකාවට යවනවා. අපේ අම්මා හැම පෙට්ටි හදලා ඒවට මම දානවා. එහෙමත් නැත්නම් මේ තියෙන නිකන් ලොකු බොක්ස් පාරවල් අයිනේ මේ අපි පාවිච්චි කරපු ඇඳුම් ඒ බොක්ස් වලට ගිහිලා දාන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් චර්ච් එකෙන් ඒව හොඳට හොදලා නමලා කරලා මේ අවශ්‍ය අයට දෙනව තෝරගන්න. ඉතින් ඒ වගේ ඇක්ටිවිටි ගොඩක් තියෙනවා රිසයිකල් පැත්තෙන් බැලුවම. ෆාස්ට් ෆැෂන් කියන එකෙන් අපි ටිකක් ඇත්තලා ඉන්නවා. ඔය ෂේයින්, එතකොට ප්‍රයිමක්, HM ඒ වගේ ඒවා. හේතුව ඇවිල්ලා මේ ඒව ඇඳුම් වල ක්වලිටි ඇත්තටම ගන්න දෙයක් නැහැ. එක සැරක් දෙසරක් හේදුහම පාට යනවා, නූල් යනවා. තවයි මාක් වල ඇඳුම් සමහර ඒවා හොඳයි. සමහර ගොඩක් වෙලාවට අමාරුයි. ගොඩක් වෙලාවට අමාරුයි. ඇත්තම කිව්වොත් අමාරුයි. ඉතින් එතකොට මේ ඒක ඉන්ඩස්ට්‍රි එක හදා දින තනිකර ඔයා එහෙම ගෙවෙනවා ගන්නවා ඉක්මනට ගෙවෙන හින්දා අපි ආයෙ අර ගන්න පෙළඹෙනවා. ඇඳුම් මහන්නේ අප්‍රිකාවේ, ඒෂියාවේ, ඉන්දියාවේ. ඉතින් කිසිම අර සිකියුරිටි එකක් නැහැ වැඩ කරන අයට. තුට්ටු දෙක ඇත්තරම කිව්වොත් සල්ලි දෙන්නේ. ඇවිල්ලා ඊට පස්සේ ඒ ඇඳුම මෙහෙ ට්‍රිබල් විකුණනවා, ඊටත් වැඩිය ගණකින් විකුණනවා. ඉතින් එතකොට ඒකටත් අර අපි සල්ලි දීලා එහෙම දෙයක් ගත්තාම අපි ඒ ඉන්ඩස්ට්‍රි එකට තවත් ජීවත් වෙන පණ පොවනවා. මං හිතන්නේ ඒක හරි කියලා. මුල් කාලේ අපි දන්නේ නැතුව ටිකක් කරා. පස්සේ අපිට තේරුණා ඒක පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා, ආටිකල්ස් කියවලා. සහ අපිටම තේරුණා ඉතින් කිසි ක්වලිටි එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒවෙන් ඇත්තලා ඉන්නවා. ඉතින් පරණ ඇඳුම් ඇත්තටම හදලා තියෙන මේ මොකක්ද ඒක කියන්නේ? මැටීරියල්ස් මාර විදියට මේ වෙනස්, මාර විදියට ක්වලිටි. ඉතින් අපි දැන් කවුරු හරි අපිට අරන් දුන්නොත් අපි මේක ෆාස්ට් ෆැෂන් දාරකද මේකද කියලා බලන්නේ නැහැ. ඉතින් අපිට දෙන දෙයක් හින්දා අපි බාර ගන්නවා නේ. දැන් මේක උනත් ඔයගලගේ අම්මා දුන්නේ නෑ. නෑ ඇන්ටි කෙනෙක්. ඇන්ටි කෙනෙක් දුන්නේ මේ මගේ නෙමෙයි. යා වැඩිං අඳින්නේ යාගේ. ඉතින් ඒ වගේ මේ අපි එහෙම බලලා ගන්න. හැබැයි අපි දෙන්න දෙයක් ගන්න යද්දී ඒක ටිකක් බලනවා නේ. දු යන්න බෑ වගේ නේ. එහෙනම් අපි මෙතන අපතෙන් කවි කඩයක් ඒක රයිස් එන් කරි දෙකක් ගන්න යන්නේ. දැන් මොකද දෙකයි වෙලාව. දැන් ඉවොත් එහෙම 3:30 වෙනවා කද්දි. ඉතින් දැන් 100ක් මේක ඉවරත් නැහැ නේ. කාලි වෙරලා අනිත් චුට්ට කරමුනේ. කැමරන් එනවා. බෑලි. මොනවද තියෙන්නේ? පොලොස් මල්ලුමකුයි පරිප්පුයි රාබුයි. මෙතන ගෝවා, මෙතන වට්ටක්කා. තබන්න. එයාට මස්. අරි දැන් මගේ බන්ඩි ෆුල්. අලෝයා, දැන් මං කරන්න යන්නේ අපි දැන් සීසන් දෙකක් මැදනේ යන්නේ. ඒ කියන්නේ වින්ටර් එකයි ස්ප්‍රින් එකයි දෙකම අහු වෙනවා. ටිකක් සමර් කාලෙත් අහු වෙනවා නේ. මේ වගේ වෙද්දි දැන් මං කරන්න යන්නේ සමර් කාලේ අඳිනේවා පැක් කරන්න. පැක් කරන්න මම යූස් කරන මේ ස්පෙෂල් බෑග්ස්.
මේ බෑග් එකේ විදිහට තමයි මේ බෑග් එකට දාලා මෙන්න මෙතන කුංචි හිලක් තියෙනවා හිල අයින් කරලා ඒක ඇතුළට හුවර එක දැම්මහම තනි කර ඒක ඇතුළේ තියෙන වාතය ඔක්කොම ඇදලා ගන්නවා ඊට පස්සේ ඇතුළේ තියෙන එක චප්ප වෙනවා මගේ අලුත් නම් සජස් කළා මේ මේ වර්ෂන් එක තියෙනවා පොඩි පම්ප් එකක් එක්ක ඒකෙන් තියෙන අර අතින් කුලන් ටික ඇදලා ගන්න කම්මැලිද ආට මෙතන කාමරේ අල්මාරි හිස් කරත් අපි මෙතනට ඇවිල්ලා මොන හරි අත්‍යවශ්‍ය දෙයක් විතරක් දැම්මත් අනවශ්‍ය දේවල් වලින් හිත තනි කර නිදහස් වුණා වගේ දැන. ඇත්තටම ලොකු සහැල්ලුවක් තියෙනවා නිකන් පාවෙනවා වගේ දෙයක් දැක්කේ. ඉතින් ඒ අත්දැකීම විඳින්න මම හරි ආසයි. ඉතින් ඒක තමයි මම මේ එක්ස්පීරියන්ස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍යම දේ විතර අත්‍යවශ්‍යම දේවල් විතරක් එක ජීවත් වෙන්න පුරුදු වෙන එක. මම ආදරය කරන අය බෑන් එකේ ඉන්නවා. මට අත්‍යවශ්‍යම දේවල් විතරක් තියෙනවා. ඉතින් අනිත් හැමදේම ඒ මොහොත ඉවලේ ෆුලි ජීවත් වෙන. හොඳ හෝ නරක හෝ ඒ මොහොතේ වෙන බරක් නෑ මගේ ඔළුවේ. මේ හීන ඇතුලේ මං ඉන්නවා කියලා මටම ඇත්තටම සමහරලාට හිතා ගන්න බෑ. මාරම සතුටක් තියෙන්නේ. So excited. හැබැයි ඒ වගේම බයයි. ලොකු ඇඩ්වෙන්චර් එකක්. මේ ලයිෆ් එක අපිට මිනිමලිස්ට් විදිහට හිතන්න ජීවත් වෙන්න පුරුදු කරන අපිට අත්‍යවශ්‍යම දේවල් එක්ක ෆැමිලි එක ආදරේ එතකොට පුංචි පුංචි අපිට අත්‍යවශ්‍ය ඇඳුම් පළඳුම්
කෑම බීම පවා හැමදේම වෙනස් වෙනවා. මම හිතන එක ලොකු challenge එකක් වෙයි සහ හොඳ පාසලක් වෙයි අපිට ජීවිතේ විඳින්න. ඉතින් ජීවිතේ ලස්සන අත්දැකීමක් වෙයි කියලා මම හිතන කොච්චර කටකුණත්. ඉතින් guys ඕගොල්ලන් දැක්කා අපි තනිකර කැම්පර් එකට පදිංචියට යන්න මොනවද කරන්න කියලා සහ මොනවද ගේන්න මොනවද නගේන්න. මේ minimalist ජීවිතේ first approach එක දැක්කා. ඉතින් ඔක්කොම ඒක ලොකු process එකක්. ඇත්තටම පටන් ගත්තේ දැන් මාස 2-3කට කලින් ඉඳන් තමයි ඇඳුම් හැම අයින් කරන්න මේ මත පටන් ගත්තේ. මම හිතනවා යන්න අන්තිම මොහොත දක්වා පවා අපිට කරන්න වැඩ තියෙයි. එහාට මෙහාට array යන්න දේවල් තියෙයි. කැම්පර් එකෙන් ගෙදරට, ගෙදරින් කැම්පර් එකට, ඊට පස්සේ garage එකට ඒ වගේ තියෙවි. ඉතින් මේ vlog එක මෙතනින් අතර කරන ආයි සති දෙකකින් හම්බෙමු. හේ යාතෝ මොනවද කන්නේ යාතෝස්? ඉතින් සති දෙකක් කියන්නේ my god. ඊට පස්සේ සති තමයි අපි යන්න පටන් ගන්න. එහෙනම් යන ළඟා තමයි ඊළඟ vlog එක අරන් ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි කැම්පර් ටුව එකක් කරනවා. කැම්පර් ටුව එකකුත් ඔයගලන් ඉල්ලලා තිබ්බා. හැබැයි probably එක කරන්න වෙන්නේ පිටතුරට පස්සේ. ඉතින් ඊළඟ vlog එකෙන් එහෙනම් අපි හම්බ වෙමු. Bye Wanderlusts.